Welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම කාලෙකින් ආයෙම වීඩියෝ එකක් අරගෙන ආවා. පහුගිය ටිකේ මට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණා. හැබැයි පුළුවන් විදිහට මම shorts මගේ channel එකට upload කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඒවා බලන්න ඇති කියලා. ඉතින් අද පොඩි special දවසක් අපේ office එකේ annual trip එක යනවා. දවස් 3කට යන්නේ. අපි මේක ගියේ පොසොන් පොය නිවාඩුව තිබ්බ long weekend එක තිබ්බනේ. සිකුරාදා සෙනසුරාදා දිනේ ඉතින් ওই දවස් තුන තමයි අපි ගියේ. ඉතින් අපිට යනකොට උදේම බ්‍රෙක්ෆාස්ට් හම්බුණා බස් එකේදීම. ඉතින් මම මේ දවස් ටිකේම නැවතිලා හිටියේ මගේ බෝඩිමේ. මොකද සතියෙම අපි ඔෆිස් ගියා. අපේ ස්වීඩන් අපිත් එක්ක වැඩ කරන කට්ටිය මේ දවස්වල ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දිගටම ඔෆිස් ගියා. ඉතින් මම ඔෆිස් එකේ ඉඳන්ම තමයි ට්‍රිප් එක යන්න ජොයින් වුණේ. ඒ හින්දා උදේම කුත් කොහොමත් කාලත් නෙවෙයි මං ආවේ. මේක නම් මං ඉතුරු කරගත්තා හොටෙල් රූම් එකට ගිහිල්ලා කන්න. මොකද අර ටික කාලා බඩ ෆුල්. ඊට පස්සේ අපි සුපුරුදු පරිදි සින්දු කීකේ ගියා. අපිට මේ ගමන එන්න හයිවේ එක යූස් කරන්න වුණා කොහොමත්. ඉතින් මේ ප්ලේස් එක තමයි අපි ලන්ච් වලට බුක් කරලා තිබුණේ. මෙතෙන්ට එන්න අපි බරව කුඹුරෙන් එක්සිට් වුණා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අපි මොන පැත්තට වගේද යන්නේ කියලා. අපි ගිහිල්ලා බලමු කොතනටද යන්නේ කියලා. මම ඒක දැම්ම කියන්නේ නැහැ. ඉතින් අපේ දැන් ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. කලින් අපි අපේ ටීම් එකේ හිටියට වඩා ගොඩක් ලොකු පිරිසක් දැන් ඉන්නවා. එහෙනම් මේගොල්ලෝ ටිකක් ලොකු තැනක් බුක් කරලා තිබුණා අපිට ලන්ච් එක ගන්න. ඊට පස්සේ ලන්ච් අරගෙන අපි ආයෙම පිටත් වුණා. අපිට ආයෙම හයිවේ එකට දාන්න වුණා ඉතුරු ටික යන්න. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. බලා ගන්නකෝ ඉස්සරහට ඔයාලට පේනවා ඒකේ නම. ඔව් අපි ආවේ ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල. වීරවිල තියෙන රාජවර්ණ රිසෝට් කියන එකට තමයි අපි ආවේ. ඉතින් මාරම ලස්සන ඇතුළ වෙනකොටම තේරුණා ඒක. අනික මං එන්න කලින් වීඩියෝස් එහෙම බැලුවා. ඉතින් මේක හෙන්නම්ම ලොකු ඒරියා එක තියෙන මේ හොටෙල් එකක්. ඉතින් බලමු ගිහිල්ලා මං ලස්සන ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගොඩක් අරගෙන තියෙන්නේ. ඒව මම මේකට එකතු කරන්න. චෙකින් ටයිම් එක තිබ්බේ 3 විතර. ඒ වුණාට අපි මෙතනට එද්දි 3:30 4 විතර වුණා. අපේ හොටෙල් එකට කෙලින්ම එන කට්ටිය නම් ඇවිල්ලා ගොඩක් වෙලා ඉඳලා තිබුණා. කොහොම හරි අපිට මෙතනින් වෙල්කම් ඩ්‍රින්ක් එක, ඒ වගේම මෙනිමි කුකි එක හම්බුණා. මේ කුකි එක මෝරම රසයි. මේ මම අර කලින් වීඩියෝස් වල දැක්ක විදිහට මේ කුකි එක ඩබල් ට්‍රී බයි හිල්ටන් කියන හොටෙල් චේන් එකේ ඕනම රටක තියෙන හොටෙල් එකකින් මේක හම්බෙනවා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකත් මාරු. ඊට පස්සේ අපි ඒ කී කාඩ් එක ගන්න පොලිමේ හිටියා. මයි මගේ යාළුවටයි ඩබල් රූම් එකක් තමයි හම්බෙලා තිබ්බේ. ඒක තිබුණේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක බයගුත් අරගෙන ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. එහෙනම් අපි දැන් බලමු අපිට හම්බුණු රූම් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ රූම් එක තිබුණේ.
හරිම ලස්සන රූම් එකක්. ඒ වගේම අර පහසුකම් ඔක්කොම තියෙන රූම් එකක්. ඉතින් මේක ඒරියා එක ගොඩක් ලොකු නිසා වෙන්න ඇති මේගොල්ලෝ අපිට කුඩේකුත් දීලා තිබුණා. ඉතින් මේ ඉන්නේ මං. ඊට පස්සේ අපි රූම් එකේ බඩු ටික තියලා මයි මගේ යාළුවයි අපි දෙන්න එළියේ ඇවිදින්න ගියා පොඩ්ඩක්. මොකද හරි ලස්සනයි, වීව් එක බලන්නත් ඕනකම තිබුණා. ඒ වගේම මේක අර නිකන් කැලේකින් වගේ වට වෙලා වගේන තියෙන හින්දා අර කුරුළු සද්ද එහෙම ගොඩක් තිබුණා. බලන්නක වීව් එක අර වැවක් අද්දර තමයි තියෙන්නේ මේ හොටෙල් එක. එහෙනම් අපි පොඩ්ඩක් ඇවිදලා බලමු මොන වගේද කියලා. හැමෝම ස්විමින් පූල් එකට බහලා හිටියේ මේ වෙද්දිත්. ඒ වුණාට අපි දෙන්න නම් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා තමයි පස්සේ පූල් එකට ගියේ. ඊට පස්සේ අපිට තිබුණේ ඩිනර් එකට යන්න. ඩිනර් එකෙන් පස්සේ ලයිව් බෑන්ඩ් එකක් පර්ෆෝම් කරනවා. එයාලගේ මියුසිකල් ෂෝ එකක් තියෙනවා. එන්නේ ටැක්සි බෑන්ඩ් එක. ඒ අතරේ ඩිනර් එක වෙලාවෙත් අපිට ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම කෑම ගැන ෆුල් එක්ස්පීරියන්ස් එකම කියනවා නම් දවස් තුනේ ගොඩක් හොඳයි. අපිට ගොඩක් එක එක ජාතිවල කෑම කන්න අවස්ථාව ලැබුණා එතෙන්දි. ඒ වගේම හොඳ ඩෙසර්ට්ස් කෝණෙකුත් තිබුණා. මගේ ෆේවරිට්, ඔයාලා දන්නවා ඇති මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඉතින් අනිත් විශේෂ තමයි මේ හොටෙල් එකේ මේකේ රෙස්ටරන්ට්ස්, එතකොට රූම්ස්, ඒ වගේ තව තැන් තියෙනවනේ. ඒ වගේ තැන් ගොඩක් නම් කරලා තියෙන්නේ හොටෙල් එකේ. ගොඩක් තැන් නම් කරලා තියෙන්නේ කුරුල්ලොන්ගේ නම් වලින්. Thank you.
මේ දෙවෙනි දවසේ දෙම්ම නැගිටින්න හිතාගෙන හිටියට බැරි වුණා. මොකද කලින් දවසේ අපි රෑ ඩාන්ස් කරලා හැම රූම් එකට එද්දි මම හිතන්නේ 2:30 වගේ වුණා. ඉතින් කොහොම හරි නැගිටලා උදේ බ්‍රෙක්ෆාස්ට් එකට කලින් මම හිතාගෙන හිටියේ රවුමක් දාලා බලනවා, ලස්සන තැන්වල පොඩ්ඩක් ඇවිදිනවා, නිදහසේ ඉන්නා කියලා. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් එළියට ආවා. දේට කාලා අපි ආවා මේ හොටෙල් එකේ තියෙන එක එක ඇක්ටිවිටීස්. ඉතින් ඒ ඇක්ටිවිටීස් මොනවද කියලා බලන්න. ඉතින් මෙතන පූල් බෝඩ් එකක්, එතකොට කැරම් ගහන්න, දාම් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මීට පොඩ්ඩක් එහා පැත්තේ මම ඉස්සරහට වීඩියෝ ක්ලිප්ස් වල දාන්න කැරක රූම් හැකුත් තියෙනවා. ඉතින් මේ මෙතන ග්‍රෑන්ඩ් රාජවර්ණ කියලා තියෙන්නේ. එතනින් අපිට අර මම ඊයේ මේ වීඩියෝස් වල පෙන්නපු බෝල් රූම් එකට යන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අපි ලන්ච් එකට කලින් මේ රෙඩි වුණේ. අපි හවස සෆාරි යනවා. ඉතින් ලන්ච් එක අරගෙන හැමම තමයි යන්නේ. දැන් ඉතින් ආව ලන්ච් එක අරගෙන. සෆාරි යන්න හදන්නේ නේ. මේ ඉන්නේ අපේ සෆාරි කට්ටිය. Hey, keep up here, guys.
දැකීමේ. නැට්ටේ දිග බලන්නකෝ. කළු පාට කට්ටියන්නේ නේද? කිබුලයි දැක්කා පස්මාරන වඩා හරිද එකම කිබුල මේ වෙලා වෙන්න මූණ වෙන්න නෝ ඊට අනිත් පැත්තෙන් ගිහ නැට්ට වෙන්න මොනවද තියෙනවලු මෙතනනේ
ජෝක්ස් ටික පැත්තකින් තියලා මම ඔයගලන්ට විස්තරය කියන්නම්. ඉතින් දැන් අපි මේ ඇවිත් ඉන්නේ බූන්දල සෆාරිනේ. බූන්දල සෆාරි එකේ ඒගොල්ලෝ අපිව එක්කන් එන විශේෂ තැනක් තමයි මෙතන. ඒ කියන්නේ මෙතන බූන්දල මානවයා කියලා කෙනෙක්ගේ, ඒ කියන්නේ බලංගොඩ මානවයටත් කලින් හිටියා කියන සාක්ෂි තියෙනවලු. බලංගොඩ මානවය තරම්ම සාක්ෂි නැති වුණත් යම් තරමකට සාක්ෂි තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒව තියෙන්නේ ඔය මුහුදාද්දර ප්‍රදේශය කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. තාත්තා ඉන්නේලු නේද? හරි, ඉතින් දැන් සෆාරියක ඉවරලා අපි ආයිම හොටෙල් එකට යන ගමන් ඉන්නේ. සෆාරියකදී ඇත්තටම බූන්දල සෆාරිය ගැන කතා කරනවා නම් ගොඩක් සත්තු නැහැ, දැන් ගොඩක් අඩුයි ඇත්තටම. එනාට අලි එහෙම ගොඩක් හිටියා. මුවෝ, එතකොට ඔය කිඹුල්ලු, ඒ වගේ ගොඩක් සත්තු වර්ග හිටියා. කුරුල්ලෝ තමයි ගොඩක්ම ඉන්නේ. අර මං කිව්වේ දැන් මේ හොටෙල් එක අවටත් ගොඩක් කුරුල්ලෝ ඉන්නා කියලා. ඉතින් බූන්දලත් ගොඩක් කුරුල්ලු වර්ග තමයි ඉන්නේ. සෆාරියකින් පස්සේ ඇවිල්ලා අපි ලෑස්ති වෙලා ඩිනර් එකට ගිහිල්ලා, අපිට එදා රෑ තිබුණේ ඩීජේ නයිට් එකක්. අපි ඉතින් ඒකට ආවා. මේකත් මට මතක විදිහට 12 විතර වෙනකන් තිබුණා. හැබැයි මේදා මට නියම වැඩක් වුණා. ඒ හින්දා මගේ මූඩ් මාර මවල් ගිහින් හිටියේ. මම පඩි පෙළෙන් ලිස්සල වැටුණා. ඇත්තටම කියනවා නම් මේ හොටෙල් එකේ පොඩ්ඩක් ටයිල් ඉස්සන ගතියයි. ඉතින් මගේ මං දාංගේ සරේපු දෙකේ තවුලක් වෙන්නේ නැති මම ලිස්සල වැටුණා. ඊට පස්සේ ඉඳන් මගේ මූඩ් එක පට්ටාවුල්. ඉතින් ඔන්නෝග තමයි මං තම්නෙල් එකෙත් දාලා තිබුණේ මට වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ අපි ඩීජේ නයිට් එක යන අතරතුරෙත් හොටෙල් එකේ අපි කලින් යන්න බැරි වෙච්ච තැන්වල ඇවිද්දා ෆොටෝස් ගත්තා. ඒව තමයි මම මේ දැන් ක්ලිප්ස් එකතු කරලා තියෙන්නේ. ඔන්න ඔය වෙද්දි නම් ඩවුන් ඉන්නේ හොම හිටියට මට මාර රිදෙනවා. ඉතින් කොහොම හරි ඩීජේ නයිට් එකත් ඉවර වෙලා අපි රූම්ස් වලට යද්දී පාන්දර එක වගේ වුණා. තුන්වෙනි දවස. ඉතින් අද අන්තිම දවස. අපි යන්න හදන් අපි යන්න හදන්නේ දැන් බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ අපි පැදර ගුරුප් ෆොටෝ එක ගන්න. එහෙනම් නිලෝතුරු මං පිටේ සදවන පිපිරේ ඔබේ ආදරේ මා හදේ තුරුළු කරවා සදා පැතුම ඔබ වේ.
දැන් තියෙන්නේ ට්‍රිප් එකේ අන්තිම පාට් එක. අපි කැරකරුම් ගිහිල්ලා ඊට පස්සේ ලන්ච් ගිහිල්ලා ගෙදර එන්න පිටත් වුණා. අපිට ගෙදරට එන්න පැය 6ක් වගේ ගියා. අපි එනකොටත් ආවේ හයිවේ. හැබැයි ගොඩක් කට්ටිය එක එක තැන්වලින් බස් එපු නිසා අපිට පොඩක් වෙලා ගියා. ගෙදර ආව ගමන් මට හොඳටම වැඩි ගිනි, මම තේ එකක් හදාගත්තා. ඒ වගේම මගේ හස්බන්ඩ් මට ඔඩර් කරලා තිබුණා කෑම වගේ. ඒ ටිකක් කාලා නිදාගත්තා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ආදට මෙච්චරයි. ඉක්මනට මලු තීඩියක් එකකින් මං ආලත් එක්ක ආයිම එකතු වෙන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.